විසය 24 ජනාධිපති සටන ඩෑන් නිවුස් නාලිකාව මගින් ආරම්භ කරන දේශපාලන සංවාදාත්මක වැඩසටහනේ ආරම්භක වැඩසටහනයි අපි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෝ 20 24 ජනාධිපති සටන 20 24 අපේ රටට විතරක් නෙමෙයි ලෝක දේශපාලනයටත් ඉතාම වැදගත් වර්ෂයක්. අපි දන්නා විදිහට ලෝකේ රටවල් 64ක තීරණාත්මක මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අසල්වැසි ඉන්දියාවේ, ඇමරිකාවේ, රුසියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ බලගතු රාජ්‍යන්වල වගේම අනෙකුත් රටවල් 64කත් මේ ආකාරයට මැතිවරණ පවත්වන්න නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම 2024 ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක වර්ෂයක්. ඒ නිසා මේ වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හෝප් 2024 ජනාධිපති සටන ඒ වෙනුවෙනුයි අපි ආරම්භ කළේ. අද ඩෑන් නිවුස් නාලිකාව මගින් මේ ආරම්භ කරන මේ වැඩසටහන ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක්ම අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද, ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු මොකක්ද කියන එක පිළිබඳව ජනාධිපතිවරණ සටනට පිටියට අවතීර්ණ වෙන සියලුම ජනාධිපති අපේක්ෂකින් සහ ඔවුන්ගේ නියෝජිතින් ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම් ඒ සියලු දෙනා සමග අපි ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ වැඩපිළිවෙල සහ ඔවුන් මේ රට ගොඩනගන ආකාරය පිළිබඳව අපි මේ හෝප් වැඩසටහන තුළින් 20 24 ජනාධිපති සටන වැඩසටහන තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද සමාරම්භක වැඩසටහන සඳහා අපි ආරාධනා කරේ අද මේ රටේ ජනාධිපති ධූරය හොබවන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා. අයිබුවන්. පාලිත රංගේ බණ්ඩාර මහතා විවිධ තනතුරු වගකීම් දරපු කෙනෙක්, ආණ්ඩුකරණයට සහභාගි වෙච්ච කෙනෙක්, ඒ වගේම දේශපාලන වශයෙන් විශාල අධ්‍යක්ෂින් සම්භාරයක් තිබෙන වෘත්තීය දේශපාලඥයෙක්. අද අපි ඔහු සහභාගි කරගත්ත 20 24 ජනපති සටන හෝප් එක මොකද්ද, බලාපොරොත්තු කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න මම පළමුවෙන්ම ඔබතුමාගෙන් අහන්න කැමති 20 24 රටේ අනාගතය හා සම්බන්ධ තීරණාත්මක වන්නේයි කියලා. ඔව්, ඒක ප්‍රථම නිසන්ත මම විශේෂම ස්තුතියන්ත වෙනවා ඩෑන් නිවුස් නාලිකාවට. මේ නාලිකාවේ දේශපාලන සම්බන්ධ වැඩසටහනේ පළවෙනි වැඩසටහනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මට අවස්ථාව ලබා දීම, ඒක මට පවණක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයට ලබා දුන අවස්ථාවක් විදිහට මම දකිනවා. මේ පිළිබඳව ඔබේ නාලිකාවට මම මගේ ස්තුතියයි ගෞරවයත් මම පුද කරනවා. 20 24 විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට ඉතාමත්ම තීරණාත්මක වර්ෂයක් කියලා මට සඳහන් කරන්නට පුළුවන්. මොකද රටේ ජනතාව බලාපොරොත්තු පොදිවැඳගෙන ඉන්න ජනතාවක් ඉන්නේ. දිගින් දිගටම ජනතාව පීඩනයට පත්වලා ඉන්නේ. පීඩනයට පත්වෙච්ච ජනතාව හොයනවා සේම භූමියක්. ඒ සේම භූමිය නිර්මාණය කරගන්න තියෙන්නේ 20 24 වර්ෂෙදී. මොකද අපි පහුගිය 20 21 කාලපරිච්ඡේදය අපි ගෙව්වා ඉතාමත්ම දුෂ්කර කාලපරිච්ඡේදයක්. ඒ දුෂ්කර කාලපරිච්ඡේදයේ තාම නිම වෙලා නැහැ. දැන්ටත් ඒ දුෂ්කර කාලපරිච්ඡේදයේ තමයි අපි ගමන් කරමින් ඉන්නේ. ඒ දුෂ්කර කාලපරිච්ඡේදයේ යම් අස්වැසිල්ලක් අපට ලබන්නට පුළුවන් වෙලා තියෙනවා මේ අවුරුද්දක එකහමාරක වගේ කාලයක් පරාසය තුළ. ඉතින් මේකෙන් ඔබට අපි මේක ශක්තිමත් කරගන්න ඕන. එමණයි ශක්තිමත් කර ගැනීමට දැනුමක්, අවබෝධයක්, ජාත්‍යන්තර සම්බන්ධකමක් තියෙන, ඒ වගේම කළමනාකරණයක් තියෙන පුද්ගලයෙකු අපි රටේ නායකයා විදිහට පත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතන ප්‍රථම අපි විවිධ දේවල් වලට කටයුතු කරලා තියෙනවා. උඩ රවුලට, ඒ වගේම ජාතික ඇඳුමට, හිනාවට බදා ගැනීමට, ඉඹිනේවට, වඩා ගන්නේවට, ඒ වගේම දේශපාලඥයෙක් නොවන වෙන වෘත්තිකයෙකු පත් කරගන්න ඕන. ඒ වගේ දේවල් වලට ගිහිල්ලා හොඳට වැටකාපු ජාතියක් බවට, වැටකාපු රටක් අපි දැන්. ඉතින් ඒ වෙනඳ දැන් එහෙමනම් බුද්ධිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක් අපට එළඹෙමින් තියෙන්නේ.
හොඳයි මහලේකම්තුමා මම ඔබගෙන් කෙලින්ම අහන්නම් 2024 ජනාධිපති සටනේ ඔබේ පක්ෂයේ අපේක්ෂකයා කවුද? ඔව්. දෙකක් නැහැ මීට කලින් උත් අපි අවස්ථා ගන්නාගද මම ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන ජනාධිපතිතුමා නියත වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයට අපේ ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒක එක්සත් ජාතික පක්ෂයේ පමණ නෙවෙයි වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධානවල සහයෝගයත් ලැබෙන ජාතිය අපේක්ෂාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉදිරිපත් වීම. දැන් මහලේකම්තුමා පක්ෂයේ තියෙන ඒ මණ්ඩලවල කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ වෙනත් තියෙන මධ්‍යම කාරක සභාව හරි එහෙම නැත්නම් පොලිට් බියුරෝ එක හරි නායකත්ව මණ්ඩලය හරි කවර හෝ ආකාරයේ මණ්ඩල තුලින් දැනට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා දැනට නම් යෝජනා කරලා ස්ථිර වෙලා අනුමත වෙලා තිබෙනවද? ඔව් අපිට අපි දැනට රැස් වෙලා තියෙන්නේ අපේ මධ්‍යම මේ මේ සෙන්ටර් කමිටි එකේ නැත්නම් මධ්‍යම කාරක සභාව. මේ මධ්‍යම කාරක සභාව අපි හැම සතියෙම මුණ ගැහෙනවා. ඒ පිළිබඳව අපි මුල් අවස්ථාවේදීම සාකච්ඡා කරලා තීන්දුවකට ඇවිල්ලා ඉවරයි. ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. හොඳයි. දැන් ඔහු පක්ෂයේ අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්නේ එහෙම නැත්නම් නිර්පාක්ෂික අපේක්ෂකයෙක්ද? එහෙමත් නැත්නම් සියලුම කණ්ඩායම්වල එකඟතාවයෙන් සම්මුතියෙන් සාකච්ඡාවෙන් ඉදිරිපත් වන ජාතික අපේක්ෂකයාද? ඔව්. අතවසම බහුතර කණ්ඩායම්වල මේ එකඟතාවයෙන් ඉදිරිපත් කරන ජාතික අපේක්ෂකයා විදියට තමයි රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ. ඒක නිසායි අපි කියන්නේ ජාතිය අපේක්ෂාවේයයි ඒ අපේක්ෂාව ඉෂ්ට කරලීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම්ව ඉන්නවා. මොකද මේ කිසිම දේශපාලන පක්ෂයකට තනිව ඉදිරිපත් වෙලා මේන කිසිඳු මැතිවරණයක ජයග්‍රහණය කරලා බහුතර බලය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. දේශපාලනය කරන පුද්ගලයන් වශයෙන් ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයන් වශයෙන් අපට වැටෙන තත්ත්වයයි. හොඳයි. දැන් මේ අතර තවමත් අපි දේශපාලන සමාජය තුළ එහෙම නැත්නම් දේශපාලන සංවාදයේ තුළ කිසියම් විදියකට සාකච්ඡා වෙන කාරණයක් තමයි ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයද එහෙම නැත්නම් මහමැතිවරණයද කියන එක. දැන් මේ ගැන විවිධ සාකච්ඡා සංවාද අපේ දේශපාලන කතිකාව තුළ එහෙම නැත්නම් දේශපාලන සමාජය තුළ තිරෙන් පිටුපස්සේ විවිධ දේවල් කතාබහට ලක් වෙනවා මහලේකම්තුමා. ඇත්ත වශයෙන්ම ඉදිරියේදී එන්න නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයද පළමුව ජනාධිපතිවරණයද එහෙම නැත්නම් ඊට ප්‍රථම මහමැතිවරණයක් දෙන්නේ. ව්‍යස්ථාවන නීතිය අනුව එන්න තියෙන්නේ ජනාධිපතිවරණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ නීතියට ගරු කරන නීති ක්‍රියාත්මක කරවීම සඳහා කටයුතු කරන ජනනායකෙක්. ඒ නිසා බොහොම පැහැදිලිවම ඉන්නේ ජනාධිපතිවරණේ. මෙම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අවසන් වෙන්න ඉස්සලා ජනාධිපතිවරණේ තියලා අවසන් කළ යුතු වෙනවා. ඒ නිසා පැහැදිලිවම ජනාධිපතිවරණේ මේ පිළිබඳව මේට ප්‍රථම ජනතා වේදිකාවවලදීත් ඒ වගේම මාධ්‍යවලදීත් අපි මම සඳහන් කරා නියත වශයෙන්ම ඔක්තෝබර් මාසේ වෙනකොට මැතිවරණයක් කරනවා කියලා සමහර උදවිය කාටුන් වලට පවා මේ මේ පාවිච්චි කරලා තිබුණා. මම මැතිවරණ කොමසාරිස්ද කියලා නෑ, මැතිවරණ කොමසාරිස් නෙමෙයි නිසාන්ත දේශපාලනය කරනවා නම් ඊළඟ පියවරවල් පිළිබඳ යම් අවබෝධයකින් ඉන්න ඕන. ඉතින් ඒ නිසා තමයි ඒ ගණනය කරලා මම ප්‍රකාශ කරා. මේට ප්‍රථම මම ප්‍රකාශ කරා ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම මැතිවරණ කොමසාරිස්වරයාට බාර දීලා එනකොට, පුංචේව මහත්තයාට බාර දීලා එනකොට එතනදී මාධ්‍යවේදීන් ඇහුවා මේ මොකද්ද කියලා. මං එකයි බාර දුන්නේ ප්‍රතිඵලය 60යි කියලා. ඉතින් අපි කියව එකනුත් ජනාධිපති වෙන්න පුළුවන්, එකනුත් අගමැති වෙන්න පුළුවන් කියලා. ඒ සියලු දේවල් අපි කියපු කාරවල කාරණාව සැබෑ වෙලා තියෙනවා. දැන් මේ කියන කාරණේ සැබෑ වෙනවා. හොඳයි. දැන් අපි පොඩ්ඩක් පසුගිය වසර දෙකක ඉතිහාසයේ දෙසට පොඩ්ඩක් හැරිලා බලමු. විශේෂයෙන්ම 2022 වර්ෂය ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක වර්ෂයක් බවට පත් වුණා. අපි දන්නවා අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් විදියට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එතැන් සිට රට ඇතුලේ විශාල නොසන්සුන්තාවයක් ඇති වුණා, මහජන කැළඹීමක් ඇති වුණා, ජන නැගිටීමක් සිදු වුණා. රට පුරා ගොවි අරගල, ගොවි උද්ඝෝෂණ, ඒ වගේම මහජන නැගිටීම්, මේක අවසානයේ ගෝල්ෆේස් පිටිය කේන්ද්‍ර කරගත්ත ගෝල්ෆේස් අරගලයක් බවට පත් වුණා. ගෝටා ගෝ හෝම් කියලා. දැන් එහි අවසාන ප්‍රතිඵලයේ අපි දැක්කා ඒකේ යම් යම් අවස්ථාවන් තිබුණා. මේ 9 වෙනිදා ඇති වුණු සිදුවීම, ඒ වගේම ජුනි 9 වෙනිදා සිදුවීම, ඒ වගේම ජූලි 9 වෙනිදා සිදුවීම. එතකොට මේ සිදුවීම් එක්ක අපි දැක්ක දෙයක් තමයි
ජුලි 9 වෙනිදා හිටපු ජනාධිපතිවරයා ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඔහුව ජන නැගිටීමකින් පළවා හරිනු ලැබුවා. ඉතින් අතවසම ඔහුට ධූරය හැර යන්න සිද්ධ වුණා. එතනින් දින කිහිපයකට පසු ජුලි 13 වෙනිදා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට තෝරාපත් කරගන්න ලැබුවා පාර්ලිමේන්තුව තුලින්. දැන් ඒ අවස්ථාවේදී බොහෝ දෙනා කිව්ව දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාස කිහිපයක්වත් ආණ්ඩුව කරගෙන යන්න බැරි වෙයි කියලා. එතුමන්ට ආර්ථිකය පාලනය කරගන්න කළමනාකරණය කරගන්න ඒ වෙනකොට තිබුණු දැවෙන ප්‍රශ්න විදුලිය ඒ වගේම විශේෂයෙන්ම තෙල් ගෑස් සහ අනිත් පැත්තෙන් මේ ජීවන වියදම් පිළිබඳ ප්‍රශ්න මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් එක බොහෝ දෙනාගේ මේ උපකල්පනය උනේ එහෙම නැත්නම් පුරෝකථනයන් උනේ මහලිකම්තුමා වැඩි දවසක් මේ ජනාධිපතිතුමාට මේක කරගෙන යන්න බැරි වෙයි මාස දෙක තුනකට වඩා නැවත සමාජයේ විශාල පිපිරීමක් ඇති වෙයි කියලා. දැන් මාස 16ක් ගත වෙලා තියෙනවා. මාස 16ක් ගත වෙලා තියෙනවා. දැන් ඔබතුමා කොහොමද පක්ෂයේ මහලේකම්වරයා විදියට මේ ජනාධිපතිවරයාගේ මේ ගෙවුණු මාස 16 තුල උගේ භූමිකාව දෙස බලන්නේ මොන විදියට? ඔව්. මේ ජන අපි එක තමයි අපි මුලින්දලම කිව්වෙත් පක්ෂයේ උදවිය විසයි විසේදී පක්ෂය අතහැරලා ගිහිල්ලා වෙනම පක්ෂ පිහිටා ගන්නකොටත් අපි මේ නායකයත් එක්කලා හැමෝම රැඳිලා හිටියා. ඒ රැඳිලා හිටපු ප්‍රධාන චරිත පහක් උත් ඒ වගේම අනිත් කට්ටියත් එක්ක තේ කරනකොට ප්‍රධාන වශයෙන් 20කට අඩු සංඛ්‍යාවක් 18ක් 19ක් විතර සංඛ්‍යාවක් තමයි අපි රැඳුනේ. ඒ ඇයි රැඳුනේ? අපි දන්නවා මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ඒ වගේම සැලසුම් සහගතව වැඩ කරන්න පුළුවන් ඒ වගේම ලෝකේ සහයෝගය ගන්න පුළුවන් ලෝකේ නායකයෙක් එක්ක සම්බන්ධතාව තියෙන දැනුමෙන් සමන්විත එකම චරිතය දේශපාලන ලෝකයේ මේ වෙනකොට ඉන්න රනිල් වික්‍රමසිංහ කියන මහත්තයා කියන එක අපි අවබෝධ කරගෙන හිටියා නිසා. ඒ නිසා ජයග්‍රහණයේ කුමක්වත් තනතුරු අහිමුණා කියන සම්බන්ධව තනතුරු ලබා ගැනීම සඳහා අපි පෙරේතක මේ තැන් තැන් වලට දුවන්නේ නැතුව අපි අපේ ස්ථාවරය හිටියා. ඒ හිටපු එකේ ප්‍රතිඵල දැන් රටට පේනවා. මොකද මේ ඔය ඔබ කියපු කාල පරිච්ඡේදය තුළ ඇතිවෙච්ච රටේ විලම්බිත තත්ත්වෙම නැත්තම් විකෘති තත්ත්වය. මේ විකෘති තත්ත්වය එනකොට මේකේ ඊළඟට බාර ගන්නට ඕන වගකීම ගන්නට ඕන විපක්ෂය. හැබැයි විපක්ෂය කැච් එක ගත්තේ නැහැ. කැච් එක මිස් කරා. මිස් කරලා ඉවරලා දැන් මැච් ගහන්න ආරාධනා කර කර යනවා. කෑ ගහ ගහනවා නැවත මැච් ඕන නැවත මැච් ඕන කියලා. ඉතින් මැච් එක වෙලාවේ කැච් එක ගන්න නැතුව මම කැච් එක මිස් කරගෙන ගේම් එක පැරදීලා ඉවරලා දැන් කෑ ගහලා ඇති වැඩක් නැහැ. මොකද කප් එක ඔබතුමාලා ඉස්සුවා නේද? ඔව් කප් එක උසන්න පුළුවන් උනේ අපේ කැප්ටන් හොඳින් දෙන්සානේ. ඉතින් අපි කැප්ටන් එක හිටපු නිසා. කැප්ටන් දක්ෂය. ඉතින් එන්න කැප්ටන් අවශ්‍ය විදියට ප්ලේ කරා. ඒ නිසා අපිට කප් එක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ සපෝට් එක හිටපු ටීම් එක අපි සපෝට් කර චියර් එක දුන්නා. ඉතින් එහෙමයි මේක උනේ. කට්ටියක් මැච් එක ගැහුවා, කට්ටියකට කැච් එක මිස් වුණා. හැබැයි කප් එක ගත්තා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් විදියට හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔව්. ඒකද ඔබතුමා කියන්නේ? නෑ ඒක ඒ ඔබගේ ඒ අර්ථ දැක්වීමේ වරදකුත් නෑ. මොකද ඒකත් හරි. මොකද මේ සමහරු ගිහිල්ලා පිටියට වැසර සෙල්ලම් කරන්න දන්නේ නෑ. දැන් මෙතන සෙල්ලම් කළ යුත්තේ කොහොමද කියන එක අවබෝධයෙන් නැහැ. ඒ වගේම ග්‍රවුන්ඩ් සපෝට් එක නැහැ. ග්‍රවුන්ඩ් සපෝට් එක නැතුව දැන් ඒ කණ්ඩායමට උනේ ග්‍රවුන්ඩ් සපෝට් එක නැහැ. ඊට පස්සේ ඒ ග්‍රවුන්ඩ් සපෝට් එක නැතුව මේ වකීම් බාර ගන්න ගෙනියන්නට බෑ. ගෙනියන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ අතහැරී පෑදෙලුම. ඉතින් ඒගොල්ලොත් එක්ක හිටපු කට්ටියම තමයි ඉන්න කට්ටියම තමයි කියන්නේ අපිනේ මේ කියන්නේ. ඉතින් කොහොමද හරි මේ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තා. ඔබතුමා අහපු ප්‍රශ්නෙන් තව අපි උත්තරට ආවේ නැහැ මං හිතන්නේ. මේ ගත වුණු කාල පරිච්ඡේදයේ තුල ඉතාමත්ම මැනවින් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරලා තියෙනවා. ඉතින් සමහර උදවිය කියන IMF එකත් එක්කලා ඒකට කොන්දේසි වලට යටත් වෙලා වැඩ කටයුතු කරනවා කියලා ඉරලා විචන තියෙනවා. ඒ කොමුණ විචන තිබුණත් මේ අද මිනිසුන්ට බාණ්ඩ මිලේ ඉහළ යාමක් ඒ වගේම ආර්ථික යම්මත්ම අපහසුතාවයන් තියෙනවා. ඒ අපහසුතාවයන් තිබුණත් මිනිසුන්ට පීඩනය අඩු වෙනලා තියෙනවා. ඉතින් බාණ්ඩ මිල දිගන්න ගියාම පොලිමින් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. බාණ්ඩ නැහැ කියලා කෑ ගහ බැනමන යන අවශ්‍යතාවයක් නැහැ. ඉන්ධන පොලිමේ ඉන්න විදිහ අවශ්‍යතාවයක් නැහැ. ගෑස් පොලිමේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට කුඹුරට පොහොර ටික නැහැ කියලා ගොයිපලට පොහොර ටික නැහැ කියලා කෑ ගහ මේ පෙළපාලි යන්න පාගමන් යන අවශ්‍යතාවයක් නැහැ.
ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා ඉස්කෝල වහල කියලා නැහැ. අද මේ රජයේ කාර්යාල හිතන හිතන වෙලාවට නෙමෙයි සේවකයෙකුට එන්න පුළුවන් වෙලාවට නෙමෙයි දැන් නියමිත වෙලාවට විනයක් ඇතුව ක්‍රියාත්මක වෙනවා. රට විශේෂයෙන්ම රටේ නීතිය නීතිය ගිල්ල තිබුණේ නිසි පාලනයක් නැතුව ගිය තැන නීතිය බල්ලට ගිල්ල ඉවරලා වල් වැදිලා කොල්ලන්ට බල්ලන්ට රැට්ටලටත් මේ රූපවාහිනී පාලනය කරන්න පුළුවන් විදිහට තත්ත්වයක් නේද? ඒ සියල්ලම නිවැරදි මාර්ගයකට ගන්න පුළුවන් වුණා. ඒ කරේ නිසාන්ත විශේෂයෙන්ම වෙඩි තියලා මිනිස්සු පැහැරගෙන ගිහිල්ලා සුදු යන්නේ කරන් ගිහිල්ලා අතුරුදහන් කරලා ඝාතනය කරලා නෙමෙයි. මේ සියල්ලම කරේ ව්‍යවස්ථාව දැනගෙන ව්‍යවස්ථාව අනුව. ඉතින් ඒ ස්ථානුකූලව නීතිය සහ විධානය ක්‍රියාත්මක කරා. විධානය ක්‍රියාත්මක කරා. ඉතින් රටකට අවශ්‍ය වෙන්නේ පපුවෙන් වැඩ කරන මිනිස්සු නෙමෙයි රටකට වැඩ කරන අවස්ථාවේදී පාලනය කරන්න මොලේෙන් වැඩ කරන මිනිහ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථාව දන්නවා, ජාත්‍යන්තරය දන්නවා, කටයුතු ක්‍රියාමාර්ගය දන්නවා. ඒකින්ද මොලේෙන් වැඩ කරපු නිසා අද රටේ මහජන පීඩනය තෙරපුම අඩු වෙලා මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. ආර්ථික අපහසුකම් තියෙනවා අපි ඒක පිළිගන්නවා. හොඳයි. දැන් අත්ත වශයෙන්ම මේ ජනාධිපතිවරයා පත්වීම පිළිබඳ විවිධාකාරී අර්ථකථන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචනයන් තියෙනවා. ජනාධිපතිවරයා පත්වීම කොතෙක්දුරට සදාචාරාත්මකද, ඒකට සුජාතභාවයක් තියෙනවද, ව්‍යවස්ථානුකූල වුණා. සමහර අය ප්‍රශ්න කරනවා ජනාධිපතිවරයා පත් වෙලා ඉන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පොහොට්ටුව පක්ෂයේ, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 134කගෙන් කියලා. ඉතින් මේ පිළිබඳව තවමත් විවිධ වාද විවාද මතවාද ඉදිරිපත් කරමින් තිබෙනවා. දැන් මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, ඔව් දැන් පොහොට්ටුව පක්ෂයයි ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තුමාගේ ප්‍රතිපත්තිය, ඔහුගේ දර්ශනය සහ මේ පොහොට්ටුව පක්ෂයේ දර්ශනය ප්‍රතිපත්තිය අතර අරගෙන බැලුම අහසට පොළ වගේ, මේ කිසිසේත් ගැළපීමක් නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තුල කොහොමද මෙච්චර කාලයක්, මේ මාස 16ක් වගේ කාලයක් පොහොට්ටුවේ ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය ලබාගෙන මේ විදිහට රට තුල දේශපාලන අස්ථාවරභාවයක් ඇති වෙන්න නොදී රට කොහොමද මේ විදිහට ඉදිරියට කරගෙන ගියේ? ඒ ඒ ඒ ආකාරයට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුව පක්ෂයත් එක්ක යම් කිසි එකඟතාවයකින් කටයුතු කිරීම නිසාද, එහෙම නැත්නම් පොහොට්ටුව පක්ෂය නිසඟින්ම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය ලබා දුන්නද? කෙටියෙන් කියනවා නම් කෙටිම උත්තරේ තමයි ඒක තමයි මනා කලමනාකරණය කියන්නේ. මම ඒක තව ඉදිරියට යන්නම්. මේක සුජාත නැත්නම් අවජාතක නම්. එහෙනම් සුජාත දරුවා බිහි කිරීමට අවස්ථාව තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයාට. ඒ සුජාත දරුවා බිහි කරන්න හැකියාව තිබුණා අනුර කුමාර දිසානායක මහත්තයාට අවස්ථාව තිබුණා. ඒ වගේම අනිත් දේශ පොහොට්ටුව පක්ෂයේ හෝ වෙනත් දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආලද ඒ අවස්ථාවේ නෝන පාර්ලිමේන්තුව නියෝජනය කරපු වෙනත් ඕනම කෙනෙක්ට ඒ නායකත්වය අරගෙන සුජාත දරුවා බිහි කරන්න තිබුණා ඔවුන්ගේ කණ්ඩායමත් එක්කලා. ඇයි මේ එහෙනම් අවජාතක දරුවෙ බිහි කරන්න ඉඩ දීලා මේ කණ්ඩායම ඔක්කොම බලන් හිටියේ? ඒ කියන්නේ එහෙමනම් සුජාත දරුවෙකු බිහි කරලීම සඳහා හැකියාවක්, ඒකත් එහෙනම් ඒ දුර්වලකමක්. ඒ දරුවා බිහි කරලීම සඳහා පීතෘත්වයට නුසුදුසුකම, පීතෘත්වය දරන්නට බැරිකමක් ඒ උදවියට තියෙනවා. ඒකෙන් මේකෙන් පිළිබිඹු වෙන එක. එතකොට පීතෘත්වය දෙන්න පුළුවන් මිනිහට දෝෂාරෝපණය කරලා විවේචනය කරලා වැඩක් නැහැ තමන්ට බැරිනා. ඒක තමන්ගේ දුර්වලකම. ඒත් අනිත් අය විවේචනය කරනකොට ඒකෙන් සිදු වෙන්නේ තමන්ගේ දුර්වලකම තවදුරටත් උද්දීපනය වීම විතරයි කියන එකයි නිසන්ත මම හිතන්නේ මම දකින්නේ. එතකොට මෙතන මේකේ සුජාත භාවයක් නෑ කිව්වද? පාර්ලිමේ කුමන කෙනා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන්, අනුර කුමාර දිසානායක මාලිමාවේ නායකතුමා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් TN එකේ නායකතුමා. කවුරු හරි මේ වගකීම බාර ගත්තා නම්, ඉදිරිපත් වුණා නම්, බාර ගන්න ඉදිරිපත් වුණා නම් මේ ටෙස්ට් එක තියෙනවා. මේ ටෙස්ට් එකට ෆිසිකල් ටෙස්ට් එකට මුණ දෙන්න වෙනවා. මේ ෆිසිකල් ටෙස්ට් එක තියෙන පාර්ලිමේන්තුවේ. ඒතර පාර්ලිමේන්තුවේ තියෙන 225 අතර තමයි මේ ටෙස්ට් එක තියන්නේ. එතකොට එහෙමනම් මේක මේ එතකොට 225 අතර වැඩිම බොඩි සංඛ්‍යාවක්, මේ මේ ජීවිත සංඛ්‍යාවක් තියෙන්නේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙච්ච තෝරාපත් කරගත. ඒ තෝරාපත් කිරීම කරේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒ තෝරාපත් කිරීම කරේ මේ රටේ ජනතාව. ඒතකොට ජනතාව හොඳයි කියලා තෝරාපත් කරගත්තා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ තුල ඒ ජනතා පරමාධිපත්‍යය තමයි පිළිඹුඹු වෙන්නේ. එතකොට ජනතාව විසින් 225ක කණ්ඩායමක් තෝරපුවාම ඒකේ බහුතර අති බහුතරයක් පොහොට්ටුවෙන් තෝරලාපත් කරපුවාම
මේ ඊළඟට මේ ෆිසිකල් ටෙස්ට් එකට ඉදිරිපත් වෙන ක්‍රීඩකයාට සිද්ධ වෙන මේ සපෝට් එක ගන්නරන් ඒ 225 තුලින් පමණයි වෙන පිටින් ගන්න පුළුවන් කම නැහැ පිටින් ගන්න පුළුවන් කම තිබ්බනම් ඔයිට වඩා මේ කෙනෙකුගේ සහයයක් නැතුව මේ ඔය කියන තැනට යන්න තිබුණා එතකොට මේක තමයි නීති අනුකූල ක්‍රමය වෙනත් විකල්ප නැහැනේ වෙනත් කෙටි පාරවල් නැහැ යන්න තියෙන මාර්ගය එකම මාර්ගයයි එහෙනම් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් ජනමත පාර්ලිමේන්තු මතයකින් තමයි මහජන නියුතන්ගේ මතයෙන් තමයි පත් වෙන්න තියෙන්නේ එහෙමනම් ඒ ක්‍රමවේදය තමයි ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය ඒ ව්‍යවස්ථාව එහෙම නැත්නම් උත්තරීතර නීතිය අනුගමනය කරමින් ඒ ක්‍රමවේදයට අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජනාධිපතිනේ ඒක කෙටි ක්‍රම වලින් ආවා මේක සුජාතභාවයක් නැහැ මේක ජනවරමන්නේ මොක කතන්දර කියලා වැඩක් නැහැ ඒක තමයි සිස්ටම් එක ඒ සිස්ටම් එකෙන් පිට යන්න පුළුවන් කමක් නැහැ ඒ සිස්ටම් එකෙන් පිට ගියා නම් අන්න එදාට වුණ මේ 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 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට උඩ ගනි බන්ධනාගාර අධිකරණ ඉදිරිපත් වේ බන්ධනාගාර ගත වේ ඊට පස්සේ අර දැන් අර මේ මේ අපේ අසල සිරටක නායක ඉම්රාන් ඛාන් මැතිතුමාට දැන් අවුරුදු 24කට සිර දඬුවම් හම්බෙලා තියෙන්නේ යම් යම් දේවල් වලට මම දන්නේ නැහැ කේසස් වල තත්ත්වය මොකද්ද කියන එක කෙසේ නමුත් මම කියන්නේ ඉතින් එවැනි තත්ත්වන් වලට මුහුණ දෙන්න වෙයි ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ එවැනි ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු කරපු මිනිහෙකුත් නෙමෙයි කරන්නේ නැහැ ඒක හොඳම උදාහරණයක් මම එකක් කියන්නම් වෙලා වැඩි දන්න ගන්න නිසන්ත දැන් කවුද ගෝඨාභය රාජකුමාර මහත්මයා හිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජනාධිපති සමාජය යටතේ එලිට දැම්මා නිදහස් කරන්න ඊට පස්සේ අනිත් එක්කෙනා අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තවත් මහත්මයෙක්ව තවත් අපරාධකරුවෙක්ව නිදහස් කරන්න කටයුතු කරා ජනාධිපති සමාව දුන්නා ජනාධිපති සමාව දුන්නා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පුද්ගලයෙකුට හිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ජනාධිපති සමාව දුන්නා දැන් අද ප්‍රශ්නගත වෙලා තියෙනවා මොකද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති සමාව දුන්න එක්කෙනා අධිකරණයට ගිහිල්ලා චැලෙන්ජ් කරපුවාම අධිකරණයේදී දැන් ආපහු මේ පරණ දනුවම් විඳින්න ඕන මේක දීලා තියෙන ක්‍රමවේදය වැරදි කියලා ඉවරලා තීන්දුවක් ආවා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ජනාධිපති සමාව දුන්න පුද්ගලයාත් අද ප්‍රශ්නගත වෙලා තියෙනවා ඒකත් අධිකරණයට ගිහිල්ලා අද චැලෙන්ජ් කරනවා හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ජනාධිපති සමාව දුන්න එක්කෙනා මේ මොහොත දක්වා හැම චැලෙන්ජ් එකක් ඇවිල්ලා නැහැ මතන එහෙම චැලෙන්ජ් කරනවා නම් ඒ පීරියඩ් එකක් දැන් අවසන් වෙලා ඇති නිතිමේ වශයෙන් ගන්න ඕන කාල පරිච්ඡේදේ කොහොමද හරි මම දන්න විදිහට එහෙම අභියෝගයක් කරන්න පුළුවන් කමක් නැහැ අධිකරණ ඉදිරියේදී මොකද නියම නීත්‍යානුකූල ක්‍රමවේදය පළව කරලා ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ සැරේ ජනාධිපතිලා ඉන්නේ නීත්‍යානුකූල රාමුවතුල නීත්‍යානුකූල ක්‍රමවේදය මත නීත්‍යානුකූල විදිහට ඒක අනුගමනය කරලා ඉතින් එතකොට මේකේ සුජාතභාවයක් නැහැ කියලා කියනවනම් ඒ පුද්ද කියන පුද්ගලයාට සුජාතභාවයක් නැති වෙන්න පුළුවන් මේක ඒක ඊට වඩා වෙනත් සුජාතභාවයක් නිර්මාණය කිරීමට බිහි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ කියලා මම දන්නවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත්වීම ව්‍යවස්ථානුකූලව ඒ නියමිත ක්‍රියාපටිපාටිය අනුව සිදුවෙලා තිබෙනවා. මොකද මේ නිතරගින්පත් වුණා නෙමෙයි තවත් අපේක්ෂකෙක් ඉදිරිපත් වුණා. දැන් ඒ අපේක්ෂකයා මේ ආවෙත් විපක්ෂයෙන් නෙමෙයි. ඔහු ආවෙත් මේ පොහොට්ටුව පක්ෂයේම අපේක්ෂකෙක් මේ පොහොට්ටුව පක්ෂයේම ඉවත් වෙච්ච මන්ත්‍රීවරයෙක් විදිහට තමයි ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වුනේ. දැන් මේ කාරණේ තවමත් අපේ සමාජය තුළ විවිධාකාරයට සාකච්ඡා වෙනවා. කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් අහන්න කැමති දැන් නිල විපක්ෂයේ විදිහට මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඒ සටනට ඇයි නිල විපක්ෂ නායකවරයා ඉදිරිපත් නොවුනේ? ඔව් අපිට තියෙන මරතින්න ප්‍රශ්න තමයි මාත්‍රිතරම අහ ප්‍රශ්න තමයි ඔබ. ඔබ කියපේකට මම උණු පුරු නැත් වෙන මොකද තාමත් දලසලහ පෙරමැතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රීවරේ. එතුමා වෙන වෙන සන්දාන වලට සම්බන්ධ වුණා. කුමාරයේ සන්දානත් මම හිතන්නේ දැන්ට අභාව ප්‍රාප්ත වෙලා යන්නේ. ඉතින් කොහොම වෙලා හරි එතුමා පොහොට්ටුවේ මන්ත්‍රීවරේ. එතකොට දැන් අත වශයෙන්ම මෙතන මුලින්ම කිව්වේ මෙතන ඉදිරිපත් වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට එයා විපක්ෂ නායකතුමා. අත වශයෙන්ම මම ඒකයි කිව්වේ කැච් එක මිස් කරා කියලා. අත වශයෙන්ම කැච් එක ගන්න තිබුණ සජිත් මහත්තයානේ. සජිත් මහත්තයෙක් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගකීම් බාරගන්නේ නැහැ ජීවිතේදී. එතුමාගේ සෙල්ලක්කාර විදිහට සක්වල ගෙරවල ගිහලා ලක්ෂ 10ක් දීලා පන්ති කාමරේ කඳන එක කරේ. කාගෙන් හරි කෙන්දරි ගාලා සල්ටියක් ඉල්ලගෙන ලක්ෂ 45ක් විතර විඳන් කරලා බස් එකක් අරන් ගිහලා ඉවරලා මේ ඉස්කෝලේකට බාර දෙනවා. ඒ වගේ මෙහෙම මේ බොහොම සුන්දර වැඩ කර කර
ඉන්න අරෙන්න මේ වගේ බාර දුර භයංකාර අභියෝග බාර ගන්න නැහැ. අභියෝගාත්මක ඒ වගකීම් බාර ගන්න පැකිලෙනවා. කිසිසේත්ම බාර ගන්න නැහැ. මම දන්නවා මං අවස්ථා තුනක් ඔබට කියන්නකෝ. පළවෙනි අවස්ථාව තමයි එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් ඇති වුණානේ. බෙදීම මේ ඒක බලාරගලයක් තිබුණා පක්ෂ නායකයා ඉවත් කරලා ඉවරලා සජි ප්‍රේමදාස මත පක්ෂ නායකයා වෙන්න. එතකොට මන්ත්‍රීවරු බහුතරයක් හදන මේ ඒ සඳහා බහුතරක් කියන්නේ නැත්නම් අමාරු බහුතරක් නැහැ. මන්ත්‍රී යම් පිරිසක් ඒ සම්බන්ධ සහයෝගයත් මම දැක්වුවා. එතකොට අවසානයේ ආවේ මේක අවුරුදු දෙක තුන ඇදලා 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 අන්තිමට ආවේ මොකද්ද? එමනම් මේක යන්න ඕන නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ විතර මොකද කරන්න තියෙන්නේ? නායකයා පත් කර ගැනීම ඡන්දයෙන් සිදු කළ යුතුයි කියන එක මේ තීන්දුවට ආවා. ඒ තීන්දුව කෘත්‍යාධිකාර මණ්ඩලය අනුමත කරා. ඊට පස්සේ එහෙනම් කවුද දැන් නායකත්වයට ඉදිරිපත් වෙන්නේ? ඉදිරිපත් වෙනවා කියන්නේ සජිත් මහත්තයයි එක පැතකින් අනිත් අභියෝග කරේ සජිත් මහත්තයනේ. අද සජිත් මහත්තයා අනිත් පැත්තෙන් රනිල් මහත්තයා. ඊට පස්සේ ඡන්දය ආවා. ඡන්දය ආපුවම මොකද කරේ? අන්තිම මොහොතේ සජිත් ප්‍රේමදාස මහත්තයා අභියෝග කර කර පිට පොට ගහගෙන මාස ගණන් තිස්සේ අවුරුදු ගණන් තිස්සේ මේ 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 ග්ලූකෝස් කකා මේ ජොගින් කර කර දඟල දඟල හිටියා ෆයිට් එකට එන්න. අන්තිම මොකද කරන්නේ? බොක්සින් වලල්ලට යනකොට කරු ජාසිර මහත්තයා බොක්සින් වලල්ලට දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ෆයිට් එක දෙන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා හැංගුණා තිරපිටාවේ. ඉතින් එතකොට අභියෝග බාරගත්තේ නැහනේ අනේ කරු ජාසිර මහත්තයා මේ මේ චකබ්ලාස් වෙලා ගියා ඒකෙන්. එතුමාට තිබුණ විශ්වාසය පිළිගැනීම අර පක්ෂයේ තිබුණ ගෞරවය දැන් මේකත් එක්කල බෙදීමත් එක්කල අඩු වෙනවනේ කොහොම නිසාද? ඉතින් ඒ වෙනේ තත්යකට මේ කරු ජාසිර මහත්තයා මූණ දෙන්න තිබුණා. ඊළඟ දෙවෙනි එක මේ ඔතන දැන් ඔය මේ පාර්ලිමේන්තුවේ ආපු ඡන්දේ. පාර්ලිමේන්තුවේ ආපු ඡන්දෙදිත් රනිල් මහත්තයත් එක්කල සටන් කරලා එයා ජනාධිපති මේ මේ දුරට එනවා කියපු මිනිහා සටන එනකොට අර කොයිදිරෝ ඩලසලාප්පේරු මහත්තය ගින් දුන්න දංගෙඩිර. ගිය සැරේ දංගෙඩිර දුන්න කරු ජයසිර මහත්තය මේ පාර දංගෙඩිර දුන්න ඩලසලාප්පේරු මහත්තය. අද ඩලසලාප්පේරු මහත්තය හදපු සන්ධානෙකුත් නැහැ. ඒකත් දැන් මේ මේ කුජිත වෙලා ගිහිල්ලා එතුමා දේශපාලන වශයෙන් විනාශ කිරීම සඳහා තජි ප්‍රේමදාස මහත්තයා කටයුතු කරා. ඉතින් ඒ නිසා තමයි මම බොහොම පැහැදිලිව කියන්නේ නිසාද ඊළඟ ජනාධිපතිවරණයට අපිට මුණ දෙන්න වෙයි ඔක්තෝබර් මාසේ මේ අවුරුද්දේ. ඔක්තෝබර් මැතිවරණ එනකොට ඔය කොච්චර සක්වල නෙමෙයි පිට සක්වල ගියත් අන්තිමට පර සක්වල ගහලා කිව්වත් සජිත් ප්‍රේමදාස ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මොකද නියත පරාජයක් හිමි වෙනවා කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා. ජල්නි ප්‍රේමදාස මැතිණියත් මේක දන්නවා. හොඳයි. අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් හොප් වැඩසටහන සමග සම්බන්ධ වෙමු. ජනපති සටන අපි කලින් ප්‍රකාශ කළා වගේම මේ වර්ෂය ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක වර්ෂයක්. ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන වර්ෂයක්. මොකද අවුරුදු පහකට නෙමෙයි මේ තීරණය ගන්නේ. අපේ ඉදිරි වසර 50ක් සඳහා ගන්නු ලබන තීරණයක ඉතාම වැදගත් පියවරක් බවට පත් වෙනවා මෙවර ජනාධිපතිවරණයේදී ගන්නු ලබන තීරණය. ඒ නිසායි අපි විශේෂයෙන්ම මේ හොප් වැඩසටහන තුළින් දේශපාලනයේ ආර්ථිකයේ පිළිබඳ අපේ අනාගතයේ පිළිබඳ වඩා ගැඹුරින් සහ පළල්ව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අප සමග එක්වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ගෙවුණු මාස 16 ඇතුළත සාමාන්‍යයෙන් අපි ලෝකයේ විවිධ රටවල් යම් විවසනයන්ට දේශපාලන විවසනයන්ට සහභාගී විවසනයන්ට එහෙම නැත්නම් ශාස්ත්‍රවාදී විවසනයන්ට මුහුණ දීපු අවස්ථාවල රටේ නිල විපක්ෂය සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කරන ආකාරය අපි ලෝකයේ විවිධ රටවල් දැකලා තියෙනවා. දැන් මේ අර්බුදය විශාල ආර්ථික මේ වශයෙන් කඩාවැටීමක් සිදු වුණා. ඒ වගේම රට බංකොලොත්භාවයට පත් වුණා. ජනතාව විශාල වශයෙන් ආර්ථික මේ වශයෙන් පීඩාවට පත් වුණා. ඉතින් ඒක සමන්ගේ ලයිනික ප්‍රයත්න බව අභියෝගයට ලක් වුණා. මෙවැනි වාතාවරණයක් තුළ මේ ගෙවුණු මාස 16 ඇතුළත විපක්ෂයේ ලැබුණු සහයෝගය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම විපක්ෂයේ කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ.
ප්‍රහාරය හමාස් මේ දස්වාදී ප්‍රහාරය දැන් ඒ අවස්ථාවේදී ඊශ්‍රායලයේ විපක්ෂයේ කොහොමද ක්‍රියා කරේ කියන එක අපි පැහැදිලිව දැක්කා ඔවුන් මේ වෙලාවේදී කොන්දේසි විරහිතව රටේ ජාතික ආරක්ෂාවෙන් ජනතාවගේ ආරක්ෂාවෙන් මේ හමාස් දස්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් සියලුම වාද ભેද අමතක කරලා එක්සත් මේ වෙලාවේ ජනාධිපතිවරයාට නෙතන්‍යාහු ජනාධිපතිවරයාට සහාය පළ කර සිටියා. තවත් ඔවුන් මේ ආකාරයටම කටයුතු කරමින් තිබෙනවා. මොකද ඔවුන්ගේ රටට එල්ල වෙලා තියෙන මේ පස්වාදී තර්ජනය නිසා ඔවුන් අද ඒ කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව යම් යම් මත අදහස් තියෙනවා ලෝකෙක කිසිය වෙත. ඔවුන් තමන්ගේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීපු අවස්ථාවේදී ඔවුන් එකමුතු වුණා. නමුත් අතොසෙන්ම රටක් මම හිතන්නේ අපි නිදහසින් පස්සේ ශ්‍රී ලංකාව මුල් අතාවට මේ විදිහට බකුළුත්වයට පත් වෙලා ආර්ථිකය අපි පත්ලටම වැටුණා අගාධයටම ගියා. ඉතින් එවැනි අවස්ථාවකදීවත් සාධනීය ආකාරයට හෝ එහෙම නැත්නම් විවේචනාත්මක සහයෝගයක් හෝ රට ඇතුලේ කරන්න තිබුණු දේශපාලන ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජකීය ප්‍රතිසංස්කරණ මත පාර්ලිමේන්තුවට අනපනත් ගණනාවක් දෙනවා. මේ කිසිම හේතුවක් අපිට විපක්ෂයේ පැත්තෙන් එහෙම සාධනීය සහයෝගයක් ප්‍රතිචාරයක් ලැබගන්න ලැබුණේ නැහැ. ඇයි මේ විදිහට මේ කටයුතු කරන්නේ කියන රටේ අනාගතයේ බාරගන්නේ ඉන්න රටේ ඉල විපක්ෂය ඇයි මේ විදිහට මේ කටයුතු කරන්නේ? ඒක තමයි
පිළිකර විදියට දැන් විපක්ෂය නිල විපක්ෂය පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ භූමිකාව ඔවුන්ගේ ක්‍රියාකලාපය සහ හැසිරීම පිළිබඳව යම් කිසි ප්‍රශ්නාර්ථයක් තිබුණත් දැන් ඊළඟට අපිට අරගෙන බලමු දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර තුනක් හිමි කරන්නේ ජනතා විසින් කරන මේ නැත්නම් ජාතික ජනබල වේදිය පිළිබඳව ඔබතුමා දකින්නේ මොන වගේ ඇසකින්ද දැන්
මේ පාර දීලා බලමු තව එක සැරයක් දෙමු බලන්න අරයට දුන්නා වගේ දීලා බලනවා ඇති වෙන්න හරි නැති වෙන්න හරි දෙනවා ඇති වෙන්නයි නැති වෙන්නයි දෙකට යනනේ අපි කරන එක ඇති වෙන්න කරනවා මිස නැති වෙන්න කරන්න ඕනද එහෙනම් ඇති වෙන්න කරන්න නම් දැනුමක් හැකියාවක් තියෙන මිනිහෙක් ඉන්නවා ඒ එකම මිනිහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි එහෙමනම් මිත්‍රවරුනි මම වැදලා ඉල්ලනවා තම නාතලාගෙන කබ්බ ෆෝම් කරන එක නතර කරලා වැඩක් එක්ක මේ එන ඔක්තෝබර් මාසේ එනකොට ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සූදානම් වෙන්න අපි සියලු දෙනා එකතු වෙලා ලක්ෂ 100ක ජනවරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරමු කියමින් ඔව් 20යි
විසිහතර ජනපති සටන ඔබ ඒ සවන් දුන්නේ පසුගියදා අනුරාධපුරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සමුළුවේදී පක්ෂයේ මහලේකම් වාල්තරංග බණ්ඩාර මැතිතුමා කරපු කතාවක් දැන් ඔබ කියනවා මේ වැඩේකට රට බාර දෙන්න කියලා නමුත් වැඩේකට රට බාර දෙන්න කියලා කිව්වට තුමට ජාත්‍යන්තර සහයෝගය තිබුණට ජාත්‍යන්තර පිළිගැනීම තිබුණට මේ රටේ ඇතුලේ ජනතාවගේ සහය තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දෙන්නේ කියනවා මේ ජනාධිපතිතුමා මේ රට ඇතුලේ මේ ඇත්ත කියන බව ඇත්ත. ඒ කියන්නේ මේ තිබ්බ ඇත්තක් තමයි ප්‍රකාශ කරන්නේ. නමුත් ජනතාවගේ සහයක් එතුමට නැහැ කියලා සමහරු කියනවා. මොකද්ද මලේගම්තුමා මේ පොළවට බැස්සට පස්සේ දකින්න ලැබෙන තත්ත්වය?
කාලේ දේශපාලනේ අපිට හඳුනා ගන්න පුළුවන් සමීපව නිරීක්ෂණය කරාම හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි 2019 ජනාධිපතිවරණයේදී එරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරපතල විදිහට න්‍යාය කියන්නේ නැත්නම් ඒ පක්ෂ කඩාවැටු ඒ වෙනුවට අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුලින් ඒ පක්ෂයේ සඳබදනම උපහාගෙන පිළිුණා පොහොත්පුව පක්ෂය කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිුණා ඒ වගේම එක්සත් ජාතික පක්ෂය 1947 ඉඳලා එක දිගට අඛණ්ඩව පවත්වාගෙන ආපු ඒ පක්ෂයේ ප්‍රවැත්ම ඒ පක්ෂයේ තිබුණු සඳපදනම සම්පූර්ණයෙන්ම ඒ පක්ෂයෙන් ගැලවිලා එළියට ගිහිල්ලා සමගි ජන බලවේගය කියලා පක්ෂයක් පිළිගන්නා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් දැන් මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම මේ දෙකම විශාල ආයනයකට ලක් වුණා ඇයි එහෙම වෙන්න හේතුව දැන් අලුත් පක්ෂ දෙකක් පිළිවෙලා තියෙනවා ඒ පක්ෂ දෙකනුත් අද බොහෝ පක්ෂයක් බරපතල විදිහට ඔවුන්ගේ ඡන්දපදනම ඔවුන්ගේ ඉවත් වෙලා තියෙනවා නැත්නම් ස්ථාපනය වෙලා තියෙනවා ඒක අද වෙනත් පක්ෂ දෙකට හැරෙමින් තිබෙනවා දැන් මම අහන්නේ මේ විදිහට මේ රටේ සම්ප්‍රදායික වශයෙන් තිබුණු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාවගේ ඈත් වෙන්නේ නැත්නම් තමන්ගේ පාක්ෂිකයා තමන්ගේ ප්‍රධාන පක්ෂය හැරියන්
අපි නැවතත් පිටි විරාමයක් සඳහා පාලක නැගරේ සමග සම්බන්ධ වී මේ කතාබහේ අවසාන වටේට අපි සම්බන්ධ වෙමු. ඕ 2024 ජනපති සටන වැඩසටහන සමග ඔබ එකතු වී සිටින්නේ අද අපේ ආරම්භක වැඩසටහන සමග එකතු වී සිටිනවා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය. මේ සාකච්ඡාවේ අවසාන වටේට එන පිළක් වෙන්නේ විශේෂයෙන් මම කියන්න ඕන ඕ 2024 ජනපති සටන මේ වැඩසටහන තුළ අපි මේ අපේ ආරාධිතයින් විදිහට සහභාගී වෙන ඒ ජනාධිපති අපේක්ෂකයින් වෙන්න පුළුවන් උන්ට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂවල නියෝජිතයන් වෙන්න පුළුවන් සිවිල් සංවිධානවල නියෝජිතයන් වෙන්න පුළුවන් ඒ කවුරුවක්වත් අපි දේශපාලනික වශයෙන් බරපතල අවමානයට නිඳාවට නිග්‍රහයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තීය මට්ටමේ දේශපාලනයේ නිරත වෙන ඒ දේශපාලකයන්ගේ ගෞරවය ඔවුන්ගේ අභිමානය ආරක්ෂා කිරීම සඳහා අපි පෙනී සිටිනවා මොකද විශේෂයෙන්ම අද මේ රටේ දේශපාලනය ඇතුලේ දේශපාලන පක්ෂ දේශපාලන නායකයින් සහ මහජන නියෝජිතයින් ඉතාම බරපතල විදිහට නිග්‍රහයට නිඳාවට අපහාසයට ලක් කරන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලින් අද මේ කටයුතු කරගෙන යනවා සමහර දේවල් වලට ඇත්ත වශයෙන්ම කිසිදු පදනමක් නැහැ විශාල වශයෙන් අසත්‍ය සහ පදනම් විවරිත දුෂ්කරතු අපේ සමාජගත කරමින් දේශපාලකයන්ගේ චරිත විනාශ කරමින් තියෙනවා ඒ නිසාම දේශපාලන පක්ෂ පිළිබඳ විශ්වාසය පිළිබඳ තියෙනවා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව තියෙන විශ්වාසය පිළිබඳ තියෙනවා රටේ ව්‍යවස්ථාව පිළිබඳව තියෙන විශ්වාසය නීතිය පිළිබඳව තියෙන විශ්වාසය පිළිබඳව තියෙනවා පොලිසිය අධිකරණය මේ සෑම දෙයක් පිළිබඳවම අපේ සමාජය තුළ විශාල අවිශ්වාසයක් සැකයක් නිර්මාණය කරමින් තියෙනවා මේ සියල්ල අවසාන වශයෙන් බලපාන්නේ අපේ රටේ ස්ථාවරභාවයට රාජ්‍ය ආරක්ෂාවට ඒ වගේම රාජ්‍ය ස්ථාවරභාවයට මේ බරපතල විදි බලපෑම කෙටි කාලීනව දීර්ඝ කාලීනව ඇති කරන්න පුළුවන් ඉමේ ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ප්‍රතිපලය තමයි කිසිදු ආයතනයක් පිළිබඳව එහෙම නැත්නම් මේ රට පාලනය කිරීමට අදාළව තිබෙන ඒ සියලුම ආයතනික පද්ධතීන් පිළිබඳව තියෙන විශ්වාසය පිටරීම රට අරාජිකත්වයට කරා ගමන් කරනවා ලෝකේ බොහෝ රටවල අපි මේ තත්ත්වයන් දැකලා තියෙනවා ඒ නිසායි අපි කල්පනා කරේ මේ රටේ දේශපාලනයේ නිරත වෙලා ඉන්න දේශපාලකයන් වෘත්තීය දේශපාලකයන් මහජන නියෝජිතයින් ඒ වගේම දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ අනන්‍යතාවයන් දරු කරමින් ආරක්ෂා කරමින් ඔවුන් දේශපාලන වශයෙන් ඉදිරියට ගෙන යාමත් ඔවුන්ගේ අදහස් වලට ප්‍රජාතන්ත්‍රවාදීව ඇහුම්කන් දීම සහ විසම්මුතිය ඉඩ දීම අපේ මේ නාලිකාවේ ඩෑන් නිවුස් නාලිකාවේ ප්‍රධාන අරමුණ අපි අපේ දේශපාලන සංස්කෘතිය අපි ගොඩනැගිය යුතුයි ආරක්ෂා කළ යුතුයි ඒ වගේම දේශපාලනය පිළිබඳව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම තුළින් ඇත්ත වශයෙන්ම ඒ ප්‍රයෝජන ගන්න අපරාධකාරී දේශපාලන සංස්කෘතියකට උරුමකම් කියන දේශපාලන පක්ෂ තමයි ඒ බල ප්‍රයෝජන ලබන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව අපි අකලංක අමිල විශ්වාසයෙන් යුතුවයි කටයුතු කරන්නේ. දැන් අපි අවසාන වශයෙන් වටේට ඇවිත් තිබෙන්නේ මහලිකම්තුමා මම ඔබතුමාගෙන් දෙටි පිටුරු දීපියක් බලාපොරොත්තු වෙනවා ඔබ කලින් දීර්ඝ පිටුරක් ලබා දුන්නා මේ පරපතල විදිහට පැටකාපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය මම දැන් එක්සත් ජාතික පක්ෂය පරපතල විදිහට දුර්වල වෙන්න හේතු උත්පාදක වුණා ඒ පක්ෂයේ නායකින් ආදේශ වශයෙන් හිටපු නායකින් පක්ෂිකින් විශාල ප්‍රමාණයක් උතුරේ දස්වාදීන දකුණේ දස්වාදීන විනාශ විශාල වශයෙන් ජීවිත හානි සිදුනා ඒ වගේම පක්ෂය දත්තේ බරපතල හානි සිදුනා මම ඒ කාරණේ මතක් කරේ විශේෂයෙන්ම අද එක්සත් ජාතික පක්ෂය මේ රටේ සුළු ජන කොටස් ජමල ප්‍රජාව ඒ වගේම මුස්ලිම් ප්‍රජාව සහ අනුතරේ කියන සම්භවයක් සහිත අනුතර ජමල ජනතාවගේ අද වියුක්ත වෙනවා ඉස්සර එක්සත් ජාතික පක්ෂයට මේ ජනතාව අතර විශාල පදනමක් තිබුණා විශේෂයෙන්ම මුස්ලිම් සමාජයේ තිබුණා ඒ වගේම වතුකරේ දෙමළ ජනතාව අතර
අද ඒ ජනතාව නියෝජනය කරන්න අද වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් ඒ වාර්ති ගානනතාවකින් හෝ ආගම් ගානනතාවකින් කියලා කොතනද මේ සත්‍යාර්ථ පක්ෂයට මේ වැරදීම සිද්ධුනේ කොතනද වැරදීම සිද්ධු නිසා තෙච්ච මුස්ලිම් ප්‍රජාව වෙන්න පුළුවන් මධ්‍යම කඳුකරේ ඉන්න ඒ ඉන්දියා සම්භාව්‍යයක් සහිත කඳුකර දෙමළ ජනතා මේ දිනා ගැනීම සඳහා යම් කිසි වැඩසටහනක් වැඩ පිළිවෙලක් තියෙනවද දේශපාලනයේ ඇති වුණු පරිවර්තනය නැත්නම් ඒ සිදු වුණු නායකත්වයේ වෙනස දැන් මෙතෙක් තිබුණු ඒ සම්බන්ධ නැතිමාගේ නායකත්වයෙන් තිබුණු DNA සංවිධානය එහෙම නැත්නම් තමිල් අලුත් ප්‍රතිපක්ෂයේ නායකත්වයේ මාරුදා සිවඥානම් සීතල මන්ත්‍රීතුමා අතට දැන් මේක පිළිබඳ විවිධ අදහස් මත තියෙනවා දැන් ඔවුන් ටිකක් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි සහ විශේෂයෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා ගිය ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳව අදහස් පළ කරන්න පටන් අරගෙන තියෙන යම් සිදුවීම් දැන් දේශපාලනික වශයෙන් උතුරේ වාර්තා වෙන්නේ කොහොමද මේ උතුරේ දේශපාලනයේ ඇතුළත මේ කරදරයක් එක්ක මේ නායකත්වයේ වෙනසක් එක්ක ඉදිරියේදී කොහොමද ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුරට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද
කිහිපයකට කලින් හස්සන් ලැබුවා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඔබ දන්නවා දැන් මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක පිළිබඳව අපේ සමාජය ඇතුලේ විශාල ආందోళනාත්මක තත්ත්වයක් ඇතිලා තියෙනවා. සමාජ මාධ්‍ය ඇතුලේ නිදහසේ තමන්ගේ අදහස් ඒ වගේම තමන්ගේ මත ඉදිරිපත් කරපු බොහෝ දෙනා දැන් කිසියම් විදිහකට නිහඬ වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය යම් කිසි ආකාරයකට පාඩුවට ගියේ. දැන් මේ තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම දේශපාලකයන් බොහෝ විට සතුටු වෙන්න පුළුවන් වෙනද වගේ අපිට දැන් කුමාරපෙත් පරින්නේ ඒ වගේම නිවන් සුව කියන්නේ දෝමු අරු කියලා අපේ පෞලේ ආයේ චර්චකා දෙන්නේ නැහැ. නමුත් පොදුවේ ගත්තා අපේ සමාජය ඇතුලේ නිදහසේ තමන්ට අදහස් ප්‍රකාශ කරන්න තිබුණු මාධ්‍යයකට මේ නියාමනයක් දැක්කේ වාරණයක් දැක්කේ මොකද ඔබතුමාගේ අදහස්? ජනවාරි 30 වෙනිදා මේ කොළඹ නගරයට සමගි ජන බලවේගයෙන් හැදවපු මේ ජනතා විරෝධතා උද්ඝෝෂණයට පහර දෙන්න ලැබුණා. ඒකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා, ජල ප්‍රහාර එල්ල කරා, විශාල පොලිස් හමුදාවක් යොදවලා. දැන් ඔබතුමාට ඇත්ත වශයෙන්ම මේ එල්ල කරපු ප්‍රහාරය පිළිබඳව දුකක් නැද්ද? සමගි බලවේගයෙන් අපි සියලු දෙනාම පිළිගන්නවා ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ වාචනීය නිදහස ප්‍රකාශනීය නිදහස දේශපාලන
අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් මේවා අපි පිළිගන්නවා. එතකොට කිසියම් විදිහකට මේ දිගින් දිගටම කොළමනාතරේ සිදුවෙන මේ උද්ඝෝෂණ විරෝධතා මේවා හැම එකක්ම මේ මැඩලීම තුළ කිසියම් ආකාරයකට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක් මේ කියලා තියෙනවා. තියෙන දස්තරේ මොකක්ද? දැන් එක පැත්තකින් ජනාධිපතිතුමා දෙන නිර්දේශ සමහර වෙලාවට අනුසුරස්ත සභාව පිළිගන්නේ. දැන් වැඩබල පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවක් කිරීමේ කාර්යීත්වය මේ වගේ ගැටුසක් මොකක්ද මේ දෙපැත්තට මේ තියෙන කබෑදින්න. දැන් මේ එක පැත්තකින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන එක නැත්තම් විධායකයෙක්ම කොටසක් තමයි මේ අඩු පොලිස්ත සභාව කියන්නේ. මේ විදිහට මේ දෙපැත්තට මෙහෙම අදිමි රටක් ඉස්සරහට ගෙන යන්න බෑ. රටට ආණ්ඩුක්‍රමයේදී කිසියම් විදිහකට ජනාධිපතිවරයා ජාන්තුවස්ස සභාවත් අතර හොඳ එකඟතාවයක් සහ යම් කිසි අවබෝධයක් තිබී මොකද මේ සිදුවීම මේ ආපහු ව්‍යවස්ථා දෙකක් මේ නිර්මාණය වෙන්නේ.
විසය 24 ජනපති සටන සමග එකතු වුණේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සමාජී මත වෙලා තිබෙන යම් ගැටලු පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අද මේ ආරම්භක වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් දැන් නිවුස් නාලිකාව වෙනුවෙන් අපි ඒකට ආසන්න කාලයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති සටනට ඉදිරිපත් වෙන අපේක්ෂකින් සහ ඔහුගේ නියෝජිතින් සමඟ සහාය දක්වන කණ්ඩායම් සමග අපි මේ 2024 ජනපති සටන තුළින් ඔවුන්ව සාකච්ඡාවට ලක් කරන්න බඳුන් වෙනවා. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ සඳහා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජෑන් නිවුස් නාලිකාව සමග එකතු වෙන්න සෑම සතුදා දිනකම රාත්‍රී 9:30 සිට 11:30 දක්වා ඇය දෙකකට ආසන්න කාලය හෝරා දෙකකට ආසන්න කාලය රටේ පවතින දේශපාලනය පිළිබඳව ආර්ථිකය පිළිබඳව රටේ අනාගතය පිළිබඳව වඩා ගැඹුරින් විශ්ලේෂණාත්මකව අපි ඔබ හමුවට ඒ අපේක්ෂකින්ගේ අදහස් ප්‍රතිපත්ති ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද ඔප් 2024 වැඩසටහන මෙතනින් නිමා කරනවා. නැවත අපි වැඩසටහනකින් හමු වෙනකම් ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්. Thank you.